ශ්‍රී ලංකාවේ සංගීත වංශ කතාවේ ස්වර්ණමය දිනයක් සනිටුහන් කරමින් සාප්‍රසංගය 1973 ජූලි මාස 20 වෙනිදා ලුම්බිනි රංගහලේදී ප්‍රථම වරට රසික සෙන් පිරිවර ගායනා විය. ඈත හිමේ කඳු අතරින් පාවී ආ සිහිල් සුළං රැල්ලක් වන් නැවුම් මధుර සොරෙන් රසික ලොව අමන්දානන්දයට පත් කරන්නට වික්ටර් රත්නායක නම් වූ යෞවනයේ ගායන වේදී සංගීතඥයා සමත් විය. ගී පදවලෙහි භාවාර්ථ උද්දීපනය කරන ස්වර අලංකරණයෙන් හා මధుර තනු උත්පාදනයෙන් විභූෂිත ගායන කෞශල්‍යයෙන් ස්වභාවිත ගීතයේ රස ගන්වා රසික ජනමන ආකර්ෂණය කරන්නට ඒ ගී මග ඉවහල් විය. හෙළ සංස්කෘතික උරුමයෙන් පෝෂණය වූ දේශීය අනන්‍යතාවයේ ප්‍රභව එහි අනුප්‍රාණය විය. ජනප්‍රිය අනුකම්න ගී ප්‍රවාහයකට ගොදුරු වී සිටි රසික බහුතරය වික්ටර් රත්නායකයන්ගේ පුරෝගාමිත්වයෙන් ගී රස වින්දනයේ නව මන්තරාවකට පිවිසෙන්නට වරම් ලැබුවහ. විවිධ විචිත්‍ර ප්‍රශස්ත ගී පදමාලා රැගත් සාප්‍රසංගයේ සියලුම ගායනා බොහෝ විට ගායකයන්ගේම තනු සහ සංගීත නිර්මාණයන්ගෙන් සමන්විත වීම සුවිශේෂ ලක්ෂණයක් විය. දිවයිනේ විශිෂ්ටතම ප්‍රවීණ වාද්‍ය ශිල්පීන්ගෙන් සදුම්ලක් වාද්‍ය බෘන්දය සාප්‍රසංගයේ ගුණාත්මක පරිපූර්ණත්වය උදසා වූ ගායකයන්ගේ කැපවීම මල්පල ගැන්විය. මේ ආදරණීය ගී හඬෙහි රසිකයන් වූ ඔවුහුද සිය වාද්‍ය දස්කම් මුළු හදවතින්ම සාප්‍රසංගයේ රසෝත්පාදනයට පිරිනැමුවහ. දිවයිනේ සෑම නගරයකදීම යළි යළිත් ගැහුණු සාප්‍රසංගය වෙත ඇදී ආ රසික සහභාගිත්වය විශ්මය ජනකය. ඇතැම් විට සවන්හලේ දොර කවුළු බිඳගෙන ඇතුළු වන රසික කැර ගායනය ඇරඹීමත් සමග සමාධිගතව ගී රස විඳි ආකාරය පරිපූර්ණ රසඥතාවය පෝෂණය කිරීමෙහිලා වික්ටර් රත්නායකයන්ගෙන් ඉටු වූ මහාංගු මෙහෙවරට කදිම නිදසුන්ය. යාපනයේ සහ ත්‍රිකුණාමලයේ ඇතුළු සියලුම නගරවල විදේශීය රටවල් රසකත් 1454ක් ඉක්මවා ගැයුණු සාප්‍රසංගයේ සමාප්තිය පිළිබඳ තීරණය වික්ටර් රත්නායකයන්ගේ මුවින් හෙළිවන්නේ සිය 70 වැනි ජන්මදිනයේදී. එය සැමටම විශ්මයක් වූයේ ඒ වන විටත් ප්‍රසංගයේ නිතිපතා පැවැත්වෙමින් ජනප්‍රියත්වයේ උපරිමයෙහි රැඳුණු බැවින්. කෙසේ නමුත් මෙරට ප්‍රසංග කලාවේ සනිටුහන් වන මෙම ඓතිහාසික සංසිද්ධිය පිළිබඳව රසික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම පරිෂදයේ මෙහෙයවීමෙන් මාධ්‍ය හමුවක් සංවිධානය විය. සාප්‍රසංගය කියන්නේ ඉතිහාසගත වෙන ප්‍රසංගයක්. ඒකට හේතුව අපේ සංගීත ඉතිහාසයේ කොතැනකවත් මේ වාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් මේ තරම් කාලයක් දසක ගණනාවක් දර්ශන 1000 ගාණක් පවත්වපු අවස්ථාවක් සටහන් වෙන්නේ නැහැ. ඒක පුද්ගල ප්‍රසංග සංකල්පය ආරම්භ වෙලා ඊට පස්සේ ප්‍රසංග ගණනාවක් මේ සංගීත ඉතිහාසයේ පවත්වාගෙන ආවා. නමුත් සාප්‍රසංගය තරම් දීර්ඝ කාලයක් අඛණ්ඩව සෑම දර්ශනයක්ම දර්ශන වාරයක්ම රසිකයන්ගෙන් ඉතිරී ගිය ප්‍රසංගයක් මේ අවසානය දක්වාම මේ අපි මීට සති කීපයකට ඉස්සෙල්ලා සාප්‍රසංගය ගත්තොත් ඒ ප්‍රසංගය පවා ජනයාගෙන් ඉතිරී ගිය ප්‍රසංගයක්ම වෙලා තියෙනවා. මේ රටේ සිදු වූ ඒක පුද්ගල ප්‍රසංගවල ප්‍රාතිහාරයක් හැටියට අප දකින සාප්‍රසංගය පිළිබඳ අත්දැකීම් රාශියක් ඉතාමත්ම සුන්දර අත්දැකීම් ලබා ගන්නට අවකාශ ලැබුණා. ඇත්තෙන්ම අපව කිසියම් වූ කම්පණයකට පත් කිරීමට තරම් ප්‍රවෘත්තියක් වුණා එතුමා මේ සමුගැනීම.
ඇත්තෙන්ම ලොකුම ප්‍රශ්නේ තමයි මොකද මේ මේ තරම් හොඳට ගීත ගායනය කරන්න පුළුවන් තත්ත්වයේ තියෙද්දි ඇයි කා ප්‍රසංගේ නවත්තන්නේ කියලා ශිල්පියෙක් දැනගන්නට ඕන තමාගේ කුසලතාව හරියාකාර පෙන්වන්නට ඒ ශිල්ප උපක්‍රම සියලු දේ තමාගේ ගායනය තුලින් රසිකයා වෙත ගෙනියන්නට පුළුවන් ශක්තිය කවද්ද තමාට අහිමි වෙන්නේ කියලා ඒ ඉංගිය තේරෙනකොට මම හිතනවා ඒ ඉංගිය දැනෙන්නේ වඩාත්ම ශිල්පියාට දැනෙන්නේ ඒ දැනෙනකොට තමා තේරුම් ගන්නට ඕන දැන් ගීත 20ක් 25ක් එක දිගට ගායනය කරන්න බෑ කියලා මේ හැකියාව කියන එක මේ කුසලතාව මේ මේවා හැමදාම එකම පිළිවෙලකට පවත්වාගෙන යන්නට බෑ අර කතාවක් තියෙනවනේ පුළුවන් දාට බැරි දෙයක්වත් නැහැ බැරි දාට පුළුවන් දෙයක්වත් නැහැ කියලා ඉතින් ඒක නිසා තාම රසිකයන්ට සමහර විට මගේ දුර්වලතා අහු නොවෙනවා වෙන්නට පුළුවන් නමුත් නිර්මාණ කරගෙන මවිසින්ම ගයන ශිල්පියෙකු හැටියට මට දැනෙනවා තව ඉදිරියට මේක කරගෙන යන්නට බෑ කියලා ඒ ඉංගිය දැනෙනකොට ඒ සංඥාව මට දෙනකොට මම තේරුම් ගන්නට ඕන අර ආරම්භ කරපු දවස වගේම අවසන් කරන්නටත් මේ දිනයක් දැන් දාගන්නට ඕනේ කියලා. ඒක පුද්ගල ප්‍රසංගයක් ආරම්භ කළා. ඒ ආරම්භ කරපු ශිල්පියාම මේක සමාප්තිය කරා ගෙනාවා. සමාරම්භයේ සිට සමාප්තිය දක්වා සාපසංගයේ තුල වූ ගුණාත්මක පරිපූර්ණත්වය රැක ගැනීම උදෙසා වික්ටර් රත්නායකයන් දැක්වූයේ නොබද කැපවීමකි. නිරන්තරයෙන් ගයන ප්‍රසංගයක් වුවද සමාප්තිය උළෙල වෙනුවෙන් නැවත පෙරහුරෙහි යෙදෙන්නට සා පිරිවර ඒකරාශී වන්නේ එබැවින්. ගීත ශ්‍රාවකිය තමා වෙත ඒ යෞවනයේදී තිබූ කලාපොරොත්තුව විශ්වාසය හා ගෞරවය පළුදු කර නොගත් කලාකරුවෙකු ලෙස මේ දිගු ගමන පුරා රැකගත් ශිල්පීය පෞරුෂත්වය වෙනුවෙන් ඔහු පිදුම් ලබන්නේද මේ කැපවීම නිසා. එදා ඈත අතීතයේ සා සමාරම්භයේදී වික්ටර් රත්නායකයන් සෙවනේ අත්වල් ගායනාවට වරම් ලැබූ භද්‍ර යෞවනයේ සිටි අංකුර ශිල්පීන් අද දිවයිනේ ප්‍රවීණ කලාකරුවන් ලෙස සා සමාප්තියට එක් වෙමින් රෝහණ, එඩ්වඩ්, සුනිල්, බන්දුල, ආනන්ද සහ නිර්මලා ඇතුළු සා ගායන බෘන්දය. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාවේ අනබි භවනීය ප්‍රසංගයේ ලෙස සිවු දශකයක් පුරා ලක්ෂ සංඛ්‍යාත රසික සිත් සනහමින් ගැවුණු සා පුරාවත වත්මන් රසිකයනට මෙන්ම අනාගත පරපුරටද අමරණීය සිහිවටනයක් වනු මිසක මේ ඓතිහාසික ප්‍රසංගයේ රසාස්වාදය මතු බිහිවන සංගීතාභිලාෂයන්ටත් උරුම කර තැබීම අපගේ යුතුකමයි. සා සමාප්තුලිලේ ප්‍රථම දිනය 2012 ජූලි 18 වෙනිදා දෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වය
සා සමාප්ති වලේ දෙවැනි දිනය 2012 ජූලි 19 වෙනිදා මහරගම තරුණ සේවා රංගහලේදී පද්මශ්‍රී පණ්ඩිත අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් තිස්නව වසරකට පෙර 1973 ජූලි මාස 20 වෙනිදින සා සමාරම්භය වූ ලොම්බිනි රඟහලේදීම 2012 ජූලි 20 වෙනිදා සා සමාප්තිය සිදු වූ වගයි. එදා මෙන්ම කලා ආ රසික ගඟ ලොම්බිනි රඟහලේ එලිමහන් පරිශ්‍රයේ ඉදි වූ සා වේදිකාව සිසාරා විහිදී ගිය අයුරු. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සා සමාප්ති ප්‍රසංගය අතුරු සිතුරු නැතුව පිරී තිරී ගිය රසික සමූහයාට සිය ජීවිතයේ තවත් සංවේදී අත්දැකීමක් වන්නට ඇත. මෙතන් සිට ඔබට සා රෝසර වින්දනිය අත්දැකීමට එක්වන්නට ඉඩ සැලසේ. මෙහිදී ප්‍රසංගයේ විකාශය වන්නේ නෙළුම්පොකුණ තරුණ සේවා රඟහල සහ ලුම්බිනි රඟහලේදී කළ සජීව රූගත කිරීම් සංකලනයෙන් සැකසූ පරිපූර්ණ සා සමාප්ති ප්‍රසංගය ලෙසින්. මට දෙන්න මගේ පුංචි කාලේ සම්බුද්ධ සත්ධර්ම අනුහසින් ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන් කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන් රසික ඔබ මිලනයෙන් ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රි යාමයේ සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා ප්‍රීතියෙන්
මුදම් පෙර අපර දෙදිග සංගීත සම්ප්‍රදානුගත මූලාශ්‍ර ඇසුරු කරගත්තද අනුකරණයෙන් තොරව ශ්‍රී ලංකාවට ආවේනික වූ සංගීත ආරක් බිහි කිරීමෙහිලා පුරෝගාමිත්වයක්ගත් වික්ටර් රත්නායකයන් සිය ප්‍රතිභාව සාප්‍රසංගය තුළින් මෙරට ජනතාව අතර සක්සුදක්සේ පැහැදිලි කර ඇත. ඔහුගේ ගී ස්වතන්ත්‍ර නිර්මාණයන්ය. ඔහුගේ හඬ නිර්ව්‍යාජ සිංහල සංස්කෘතික ගතියාරෙහි උද්දීපනයයි කිව හැක. අදත් එදාමෙන් සහෝදරත්වෙන් දෑත් පටලා ගනිමු. ඔටුන්නු නොපැළඳිමුත් රජ මාලිග නොමැතිමුත් සිහසුන් අරා හිඳිනා අපි ඔක්කොම රජවරු. රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මහුවරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ ජය දද බන්දා සිරිදුව කැන්දා ජය දද බන්දා සිරිදුව කැන්දා රුපුසෙන් ඔද තෙද සිංදා හද හරවින්දා කර සිරි නන්දා හද හරවින්දා කර සිරි නන්දා පරගැති සිත ගත බින්දා පරගැති සිත ගත බින්දා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරුවෝ සිංහලයම දූදරුවෝ ඉසුමල් පිපුණා හසරැල් නැගුණා ඉසුමල් පිපුණා හසරැල් නැගුණා පද සෝගිනි දැල් නියුණා නෙතු කැන්දිලුණා සිතුවල් බැඳුණා නෙතු කැන්දිලුණා සිතුවල් බැඳුණා ජය මංගල ගී ගැයුණා ජය මංගල ගී ගැයුණා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම thank you.
පෙරහෙරි හිමි වැඩ සිටිය සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බව අඳුරු කතර ගෙවා දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බව අඳුරු කතර ගෙවා සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන්න අරුමය කිමද දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බව අඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැකගන්නට මානෙත කළපින් මඳ බව වැටහි එහෙයින් හිමි අනුරුව අභියස සිත බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බව අඳුරු කතර ගෙවා අද මා විශාල පිනක් දෙක් කියලා මං හිතනවා මගේ පෞද්ගලික හැඟීම. මොකද ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ මටත් ගුරු වූ සියලු සංගීත ශිල්පීන්ට සංගීත රසකාමීන්ට ගුරු වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මගේ ප්‍රසංගයේ මූලාසනයට අද කැඳවා ගන්නට ලැබීම මා හිතන්නේ මා පමණක් පින් කළා කියලා මා කියන්නේ ඔබ සියලු දෙනාත් පින්වන්තයෝ හැටියට මා සලකනවා. ඒ වගේම අනිකුත් මගේ සහෘද රසික රසිකාවියන් ඉතාම දයාබරව ආදරයෙන් පිළිගන්නා අතර ශීර්ෂ ප්‍රණාමයෙන් යුක්තව පණ්ඩිත් අමරදේවයන් මා පිළිගන්නා බව කියන්නට කැමතියි. මම ඊළඟට තෝරාගත්ත ගීතයත් මට හිමිකමක් නැති පණ්ඩිත් අමරදේවයන්ට කර්තෘත්වය ඇති නැත්නම්
එතුමාට අයිති ගීතයක් හැටියට මා සඳහන් කරන්න කැමතියි. ගුවන් උදිරියේ මේ ගීතය මම හිතන්නේ අපි පටිගත කරේ 1970 දශකයේ මැද භාගයේ වගේ මට පොඩි මතකයක් තියෙනවා. එදා ගීත දෙකක් අපි පටිගත කළා. එකක් තමයි අමරදේවයන් තනුව සකස් කරලා මට පොඩි ලියවිල්ලකුත් එක්කලා එවලා තිබුණා. වික්ට මේ ගීතය නීලා සමග යුග ගීයක් හැටියට ගයන්න මේ පෙරවාදන මැදි වාදන සියලු දේ ඔබට උමනා පිළිවෙලට සකස් කරගන්න කියලා. ඒ තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලිව්ව නංගේ නංගේ වැහි එනවා පැලට වරෙන්නේ කියන ගීතය. අනෙක් ගීතය තමයි නුඹේ නමින් මා දුක් වී ගොතනා කවි වැල් කියන ඒත් මහාචාර්යතුමා අතින්ම ලියවුණු පදවැල. අමරදේවයන් මා හිතන්නේ එදා රජයේ සෞන්දර්ය විද්‍යාලයේ එතුමාට විවේකයක් නැති දවසක් වුණා. ඒක නිසා තමයි මට මේ පොඩි කොළ කෑල්ලත් එක්කලා මේ ගීත දෙකේවලා තිබුණේ. අපි ගුවන්විදුලියේ මේ ගීත පටිගත කළා. එතුමා ඊට පස්සේ අහලා මට දොස් කිව්වද බැන්නද කියලා මන් දන්නේ නැහැ. කෙසේ වුණත් ඒ තනු දෙකත් සමග ඒ ගීත දෙක මගේ සුප්‍රසිද්ධත්වයට විතරක් නෙවෙයි මහාචාර්යතුමාගේ පදමාලාව නිසා නීලා නැගණියගේ ප්‍රසිද්ධියත් ඒ යුග ගීතයත් හා සමග වැඩි වුණා කියලා මා හිතනවා. මා අද තෝරගත්ත අමරදේවතුමනි නුඹේ නමින් මා දුක් වී ගොතනා කවි වැල් කියන ගීතය ඔබට උපහාරයක් හැටියට ඔබතුමාට උපහාරයක් හැටියට ගන්න. නමින් මාදුක්වි ගොතනා කවි වැල් නුඹට සොඳුරු ගීතයක් ය සලනා රසුරැල් උදේ හවා කාන්සියට හෙළනා කඳුලැල් නුඹට සිහිල් තැන් බිඳක් ය වඩනා මනරොල් මාහැර ගිය දුකින් තැවී නුඹට සාප කරනු බැරි මාහැර ගිය දුකින් තැවි නුඹට සාප කරනු බැරි නුඹේ නපුරු කමට කිපි සිතේ වෛර බඳිනු බැරි නුඹේ නමින් මාදුක්නි ගොතනා කවි වැල් නුඹට සොඳුරු ගීතයක් ය සලනා රසුරැල් උදේ හවා කාන්සියට හෙළනා කඳුලැල් නුඹට සිහිල් විදක්නිය වඩනා මනලොල් නි
නැතිරදැසතෙමි මතක සුවම වැළඳ ගනි නිදි නැති රදැසතෙමි අමරදේවතුමනි මා හිතනවා මේ දරබාරි කනඩා කියන රාගයේ මූල අස්වර වලින් තමයි ඔබතුමන් මේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ මේවා කියනකොට ඇත්තෙම අපි ශිල්ප හැදෑරූ ඒ තාරුණ්‍ය මතක් වෙනවා ඒව මතක් වුණාම අමරදේවතුමාගේ අවසරයෙන් තොරව ඇතැම් විට අපිට හිතෙන හිතෙන දේවල් මේ ගීතයත් සමග ගායනවා මා හිතනවා දයාබර ගුරුතුමනි ඔබගේ ගීතේ මා විකෘති කරන්නේ නැහැ කියලා නැතිරදැසතෙමි මතක සුවඳ වැළඳ ගනි නිදි නැති රැදැසතෙමි ගනි මාතනිවුණු අයුරු පෙනි නුඹ සැනහෙන් මට හිනෙයි නුඹේ නමින් මාදුනේ ගුතනා කවිවැල් නුඹට සොඳුරු ගීතයක් ය සලනාර සුරල් උදේ හවා කාන්සියට හෙළනා කඳුලල් නුඹට සිහිල් පැන් බිඳක් ය වඩනා මනලොල් අදමෙන් පැමිණෙන්නේමි සුළඟිල්ලෙහෙල්ලි සඳ දිය කොට කිරි වතුරෙන් දියරෙන් මුවදෝවා දිවමතුරක් වන් නෙලවිලිගියෙන් මතකයිමා නෙලවුවා දොයි 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 පුතා
bai 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 puta me geetaya vara gananawak ahala tiena bahutara mage rasika rasikaviyan metena athi e doi 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 puta kiyala nan me patigata kirimeedi kiyala ne mokada prema geetida alvis kiyana ඔබේ දයාබර මාධ්‍ය වේදියා ගේ පද රචකයා කවියා නවකතා කරුවා මේ වචන ගොඩාක් තියෙන එතුමා ගැන කියනවා එතුමා මේ ගේ පද රචනාව මට දුන්නහම මම නැවතුණු තැන තමයි මේ ගීතේ දෙවැනි කොටස සාමාන්‍යයෙන් අන්තරා කොටස කියලා කියනවා සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා කිව්වා මේ මවකගේ ಗುಣ ගයන්නට ඊටාම යහපත් වූ විරිතක් එතුමා තෝරා ගත්තාය කියන එක තමයි මම හිතන්නේ. මොකද මව අපිව නැල වූ කවිය මේ ගේයපද රචනාවේ තියෙනවා. අතට වෙරළු ඇහිඳ ගෙනේ ඉනට පලා නිලාගෙනි බරටම දර කඩාගෙනි නුඹේ අම්මා ඒසනිනේ දොයි 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 දැන් මෙහෙම කියාගෙන ගියොත් එහෙම මුළු ප්‍රසංගය පුරාම මට දරුණැලවිලි කවි කී කියා ඉන්නට වෙයි මෙතෙන්දී මම හිතුවේ මෙහෙමයි මේ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් පිරි හදවතක් තමයි මවකට තියෙන්නේ මේ මව දරුවාව නලවමින් නිදි කරවන්නට උත්සාහ කරන ගමන් ඔහුගේ సౌందర్య වින්දනාත්මක පැත්තත් පෝෂණය කරලා තියෙනවා මේක මේ මට දැනෙන හැටියට මම මේ කියන්නේ. එතකොට එහෙමනම් අපි උත්පත්ති ලැබලා කර්ණ රසායනමය තනුව අහන්නේ මවගේ මුවෙන්. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් මවට වන්දනා කරන්නට මේ තනුවම අනුගත කරගන්නට මේ තනුවම භාවිත කරන්නට පුළුවන් නම් මා හිතනවා ඒක ඉතාම ශ්‍රේෂ්ඨ දෙයක් කියලා. දසමාසේ උරේකත්වා කියලා ඇයට වඳින්නට පුදන්නට පුළුවන් නම් ඇය අපව නැල වූ කවියෙන් ඒ තනුවෙන් බලමු අපිට කියන්න පුළුවන්ද කියලා දසමාසේ උරේකත්වා ඕසේසි උද්ධිකාරණම් ආයුදීගම් වත්ස සතන් මාතු පාදං නමාමහං සඳදිය කොට කිරි වතුරෙන් ඒදියරෙන් මුවදෝවා දිව මතුරක් වන් නැලවිලි ගියෙන් මතකයි මා නැලවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී වනදී මා දැඩි කළ අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා අදමෙන් පැමිණෙන්නේ සුළඟිල්ලේ එල්ලී
ගෙන අත්පා හැඩ ගස්වා නිදිගන්වා යහන් ගෙබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබැඳි ගෙන දී දිවියට නව පන්න ලැබදී මා දැඩි කළ අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළඟිල්ලේ එල්ලි මට දෙන්න මගේ පුංචි කාලේ මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ උයන්නම් සැඟවී සිටින්නම් වැලිපත් උයන්නම් සැඟවී සිටින්නම් මාදං කැලෑවේ අලුවීර වදුලේ කවිගී අසන්නම් එකයේ රැඳෙන්නම් කවිගී අසන්නම් ඇකයේ රැඳෙන්නම් මව්ගේ තුරුල්ලේ උණුසුම් කැදැල්ලේ උණුසුම් කැදැල්ලේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ නංගියේ මල්ලියේ මල්ලියේ ජලාසේ කිමිදී ගිලෙන්නම් නිල්වන් ජලාසේ කිමිදී ගිලෙන්නම් විහඟුන් විලාසෙන් හිනහී ගිල්ලි පාසල් වෙලාවේ පාඩම් කරන්නම් පාසල් වෙලාවේ පාඩම් කරන්න දේවල් කසායෙන් දඟයෙන් මිදීලා දඟයෙන් මිදීලා
මල්ලියේ නංගියේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ මට දෙන්න මගේ පුංචි කාලේ 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 සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ආදරයේ මන්ද සිනිඳු පහස ලැබ හදවත දලු සෙලවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ වැලි කතරේ පිපුණු මල වගේ ලොවුතුරු රස ගංගා සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලොවුතුරු රස ගංගා ඔබේ ආදරේ වරුසාගහලා කතර දෙව්ලොවත් වේ කතර දෙව්ලොවත් වේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ කඳු ගැට අතරේ සෙනෙහස දියදහරා සීත හිමවුවේ කඳු ගැට අතරේ සෙනෙහස දියදහරා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමාසුභය පැතුවේ අමාසුභය පැතුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ඇතින්ම එදා මට මේ ප්‍රසංගය ආරම්භ කරන්නට සම්බුද්ධ සද්ධර්ම අනුහසින් කියන ඒ ස්තෝත්‍රය ලියා දීලා ඒ සුභවාදී අක්ෂරයෙන්ම ආරම්භ කරපු හින්දා මා හිතනවා 1450ක් වැනි සංඛ්‍යාවකට අපේ ප්‍රසංගය ගෙන යන්නට පුළුවන් වුණා. ඒ වගේම මා සමග හිටි බොහෝ දෙනෙක් අද නැහැ. මොකද එහෙම කිව්වේ මේ ප්‍රසංගයට නම් තැබූ ඒ වියතා ඒ මිතුරා අද අප සමග ඉන්නවා චින්තන ජයසේනයන්. එතුමා තමයි මේ ප්‍රසංගයට සා කියන නමේදී. ඒ වගේම මගේ වාදක මණ්ඩලයේ හිටපු බහුතරයක් අද අපෙන් වියෝ වෙලා ගිහිල්ලා. ඇතැම් අය මාහැර ගිහිල්ලා. එහෙමත් වෙනවනේ. ඉතින් කෙසේ හෝ එදා ඉඳලා අද වෙනතුරුම වාදක මණ්ඩලයේ මා සමග ඉන්න මගේ බාල සහෝදරයා සෝමපාල රත්නායකත් මට මේ වෙලාවේ මතක් කරන්නට වෙනවා. මහාචාර්ය සුනිල් ආරී රත්නයන් මේ ස්තෝත්‍රය ලියලා දීලා මා එදා මෙතෙන්දී ආරම්භක ප්‍රසංගයේ ගායනය කරා මට මතකයි. වීදුරු බිඳගෙන ජනෙල් දොරවල් කඩාගෙන ආවත් ස්තෝත්‍රය ආරම්භ වෙනකොටම මං හිතන්නේ මීයට පිම්බාක් මෙන් නිහඬ නිශ්ශබ්දතාවයක් මගේ දයාබර රසික රසිකාවියන්ගෙන් මට දැනුණා. ඉතින් මම හිතන්නේ අර එළියේ ഘോഷා කරමින් හිටපු කට්ටිය ඔක්කොම නිහඬ කරන්නට ගියේ මගේ මිත්‍ර චින්තන ජයසේන සහ හර්බර්ට් ගුණවර්ධන වැනි මගේ මිත්‍රයින් ටික ගිහිල්ලා තමයි නිහඬ කරලා හෙටත් අපි ප්‍රසංගයක් කරනවායි කියන පොරොන්දුව ඔවුන්ට දීලා ප්‍රසංගය ආරම්භ කළා. ඇත්තෙම සියලු දොරවල් ජනෙල් විවෘත කරලා දාලා එළියේ ඉඳලා තමයි බොහෝ දෙනෙක් ප්‍රසංගය නැරඹුවේ. මා හිතනවා මගේ මිත්‍ර රවින්ද්‍ර රන්දිනියට එහෙම මේක බොහොම අපූර්වට මතක ඇති කියලා. එතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ වගේම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා මෙතන ඉන්නවා. එතුමාටත් මා හිතනවා මේ අත්දැකීම ඇති කියලා. කොහොම වුණත් අද මේ අවසාන ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා හැටියට මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් කැඳවන්නට මා හිතුවා. ඇත්තෙන්ම ප්‍රතිභා ප්‍රණාම පරිෂදයේ සියලු දෙනාම ඒකමතිකව තීරණය කළා එයා අපි කළ යුතුයි කියලා. මොකද ප්‍රසංගයේ සඳහා ආරම්භක සාකච්ඡාවේ සිට අදත් එදත් එක වගේම මා හා සමග බැඳී හිටපු මේ ගේයපද රසිකයෙකු කියලා හඳුන්වන්නට මා කැමති නෑ. ඒ කියන්නේ අපිට බොහෝ දේ මෙතෙන්දි මතක් වෙනවා. නබජේ පාපකයේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසෝත්තමේ කියන මේ කියමන හරහා බලනකොට මා හිතන්නේ සුනිල් ආරී රත්නයන් එදත් අදත් අපේ හදවතේ ඉන්නවා. ඒක නිසා මා එතුමාගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රසංගය කරන්නට තීරණය කරනකොට මගේ දියණියන් දෙදෙනාත් පුතුන් දෙදෙනාත් ඇතුළු මගේ හිත මිත්‍රාදීන් සියලු දෙනාම කීවේ ඉතාම හොඳ යහපත්
දෙයක් කියලා. බඹරින්දුගේ අඹමල් කැකුලියගේ දෙබස. මගේ බඹරිය කැලේ දමා එන්නට බෑ අඹවනේට. මුසා බසින් මානුතලා එන්න සුවඳ මල් හෙවනට. පබැඳුම මහාචාර්ය සුනිල් ආරිරත්න. සාප්‍රසංගයේ යුග ගායනයට ආරාධනය විශාරද නිර්මලා රණතුංගට. අඹ ගස් යට මල් හැලිලා සුවඳේ බැරුවායිලින්ට අඹ මල් සුවඳ දිගේ වන බමරෝ රුණට ඉන්න අඹ ගස් යට මල් හැලිලා සුවඳේ බැරුවායිලින්ට බමරිය පැලේ දමා එන්නට බෑ අඹ වනයට මුසාබසින් මානුතලා ඉන්න සුවඳ මල් හිවනට අඹ ගස් යට මල් හැලිලා සුවඳේ බැරුවා ඉඳින් අඹ මල් සුවඳ දිගේ වන බමරෝ රුණට ඉන්න බමරු නැත්ද අඹ වනයේ ඔබේ සිතට ගතට ඔබින් අන්බමරුන් ඌනේනේ උබයි මගේ පැතුම් විමන අඹ ගස් යට මල් හැලිලා සුවඳේ බැරුවායිඳින්ට යට මල් හැලිලා සුවඳේ බැරුවායිඳින්ට අඹ මල් සුවඳ දිගේ වන බමරෝ රුණට ඉන්න පසුමගේ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා මගෙන් සමුගන්න තරුණ නොදිලෙන්න
සරසඳ නොනගින්න වෙලි යුගන්දුර සතර අනුදිසා කිල ගන්න ගලා යන නදී දොල මිදී මිදී නැවතින්න එපාහිරු පායන් අදින් පසු මගේ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා මගෙන් සමුගන්න ලිය මණ්ඩුළු තුරු සිරස එපාමල් පළඳින්න වසන්තය නිමාවිය කොවුලනේ ගොළුවන්න සොබාදම් නැසියනි සැලී සැලී කම්පාවන්න එපාහිරු පායන්න අදින් පසු මගේ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා මගෙන් මේ සමුගන්න ඊළඟ ගීතේ මා තෝරගත්තෙත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන්ම ලියවුණු ගීතයක් දෛව යෝගයකින් නොවේද හමු වුණේ අප කම ඇදුරු තුමියයි
යවුවනි සෝකයේ රුදු වේදනාවේ කඳුළු සයුරේ උල්පත දෛව යෝගයකින් නොවේ හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප සඳුන් සිලිලයි ජීවිතේ නඳුන් තුයනයි ස්නේහයේ ඔබ සඳුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරැල් තරංගේ උල්පත දෛව යෝගයකින් නොවේ හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප දෛව යෝගයකින් නොවේ හමුනේ හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුනේ Thank you.
Gavadhanisa Takita Karu hasun rakini sihining suvi pul pukul darani lamavila piya karu hasun rakini Gavadhanisa Ha 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 ha
අංජන ගල්වන අංජන ගල්වන අංජන ගල්වන පංකජනයනි වෙන චංචල කලසත් සරදියනි මන්මද නර්තන රංගන කළවැන හෝ පළුවන්න පෙත කම්පිත කරව මන්මද නර්තන රංගන කළවැන හෝ පළුවන්න පෙත කම්පිත කරව මන්මද නර්තන රංගන කළවැන Sadani, 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 Sadama, 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 අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත තරුත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත මන්ද පවන මොටද ඔබේ සුවඳ මුසු වී නැත්නම් සඳ කිරණ මොටද ඔබ මගේ තනියට ළඟ නැත්නම් මන්ද පවන මොටද ඔබේ සුවඳ මුසු වී නැත්නම් සඳ කිරණ මොටද ඔබ මගේ තනියට ළඟ නැත්නම් හෙලි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම් පැල්පතද මට හොඳයි මිහිරියේ එක හිත ඇත්නම් තරුත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත තරුත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ එනු මැනවි රස බලමු හෙවනක එකම පැල්පතේ තරුත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත තරුත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත මීළඟ ගීතය
මේකෙත් මට කිසිම හිමිකමක් නැහැ. කර්තෘත්වයක් නැහැ. කර්තෘත්වයක් නැත්තම් මිනිහ උඹ කියන්නේ කියලා හිතෙන්නේ නැද්ද? නෑ, ඇත්තෙන්ම මේ කර්තෘත්වය කියලා කියන්නේ ගීතයක අයිතිය තියෙන්නේ සංගීත රචනාව කරන සංගීතවේදියාටත්, ගේයපද රචනාව ලියන ඒ සාහිත්‍යදරයාටත්. මේ දෙන්නට තමයි හිමිකම තියෙන්නේ. ගායකයා කියලා කියන්නේ ඔබ වෙතට මේ ගීතය අරගෙන එන වාහකයා. මම මේක කියන්න හේතුව තමයි, මොකද අද මේ සෑම නාලිකාවකම තියෙනවනේ මේ තරු සංකල්පයක් බිහි වෙලා. මේ ඔක්කොම කියන්නේ අනුන්ගේ දේවල්. කිසිම දවසක මම මේ ගීතයට හරි ආදරෙයි, මේක ගයන ගායිකාවට හෝ ගායකයාට මම ඊට වඩා ආදරෙයි, අන්න ඔවුන්ට පින් සිද්ධ වෙන්න තමයි මම මේ ගීතය මේ ගිරවා මයිනා වගේ පාඩම් කරලා කියන්නේ කියලා එහෙම කියනවද? නෑ. එහෙම සදාචාරාත්මක දේවල් අපේ මේ ලංකාවෙන් දැන් අතුගෑවිලා ගිහින් ඒ කෘතවේදීත්වය කොහෙවත් නැහැ. තමාගේ වගේ දැඩි ආඩම්බරයකින් මේ ගීත ගයනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒ ලංකාවේ දැන් අදපත් වෙලා තියෙන ප්‍රවණතාව සහ තත්ත්වය ඔක තමයි. ඒවා අපි අමතක කරලා දාමු. මේ ගීතය ගැන මම මේ කියන්නේ මේකේ කර්තෘත්වයේ හිමිකම මට නැහැ කියලා. අපෙන් සදාකාලිකවම වියෝ වුණු මර්වින් පෙරේරා කියන ඒ අති දක්ෂ සංගීතවේදියාගේ තමයි මේ තනුව. එතුමා තනු හැදුවා විතරක් නෙවෙයි, ඉතාම අපූර්වට ගායනය කළා. එතුමාට හදාගත්ත ගීතය මම කිව්වා මර්වින් මේ තනුව මට දෙන්න කියලා. නිර්ලෝභීව මේ තනුව මට දානය කළා. ඒ තමයි මේ පාවේ වලා ඈත කඳු බලා කියන ගීතය. මා හිතනවා මම ගීත ශාස්ත්‍රයේ ප්‍රවිෂ්ඨය අරගෙන මගේ දැඩි ප්‍රසිද්ධියක්, එහෙම නැත්නම් ජනප්‍රියත්වයක්, කීර්තියක් මේ ගීතය හරහා මට සිදු වුණා, මට ලැබුණා කියන එක. ඒක කියලා මා බෞද්ධයෙකු හැටියට එතුමාට නිවන් සුව අත් වේවා කියලා තමයි මේ ගීතේ මා ගයන්නේ. ඒ අපේ කාලේ අපි මිනිස්සු එහෙම තමයි. තව කෙනෙකුට කෘතවේදීත්වය පළ කරනවා, ස්තුතිපූර්වකව එතුමාගේ නාමය මතක් කරනවා. ඒක නිසා මා මේ දුවා දරුවෝ ඉන්නවා නම් ඒ අයගෙන් ඉල්ලනවා, මේක සිංහල කමේ සිංහල සංස්කෘතියේ තියෙන අනගි ලක්ෂණයක්. ඒක ඔබත් හුරු කරගන්න, පුරුදු කරගන්න කියලා. ඔබට දැන් ගයනවා පාවේ වලා ඈත කඳු වලා. මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංඛා නැසේ සුසුම් රැල් නැකේ නුවන් දිය සිඳේ පහන් පෙම දිනේ පාවේ වලා ඈත කඳු බලා පාලුව මැකුණා ආදර ලොව අන්ද ලොවේ දෙහදක නැගේනා දැසේ නැවේ ආදරේ මල්හිනා තුටින් පිරී ලොවේ සහන් එලි නැගේ පහන් පෙම දිනේ ඇත කඳු බලා මේ ආදරේ අමා මහද මා මහද මා ගේ පුළුළු කුලේ සැල්ලි නිරිය ලතාවයි දිසා වැැවේ නැට්ටු චංචල රේහා තරඟ ලතාවයි සඳකඩ පහනේ මුදුරැලි අතරේ විසර ලතාවයි සුසිනිදු කල්ලු ගල් කුළුණු හිසේ දිසි ලලිත ලතාවයි තල්පත් අතරේ පංහිඳ තුඩගින් නව නළු රස ගංගා ගලලාටු පහරින් කළු ගල මත්තේ කෝමලරේ කාවන් නැගිලා ඕමලරේ කාවන් නැගිලා සීගිරි ලන්දකගේ පුළුළු කුලේ සැලි නිරිය ලතාවයි දිසා වැවේ නැට්ටු චංචල රේහා තරඟ ලතාවයි ගුවන් කුසේ සිට සුරවමියන්දුන් සුමුදු සිනා පොද ඇද හැලිලා යුගයෙන් යුගයට අසිරිය පවසයි එල විරුදාකි පොත පෙරලා එල විරුදාකි පොත පෙරලා සීගිරි ලන්දකගේ පුළුළු කුලේ සැල් නිරිය ලතාවයි නිරිය ලතාවයි දිසා වැවේ නැට්ටු
චංචල රේඛා තරඟ ලතාවයි තරඟ ලතාවයි සඳකඩ පානේ මුඳු රැලි අතරේ තිසර ලතාවයි තිසර ලතාවයි සුසිනිඳු කල්ලු ගල් කුළුණු හිසේ දිසි ලලිත ලතාවයි ලලිත ලතාවයි ලලිත ලතාවයි ලලිත ලතාවයි කළුගල් කුළුණු හිසේ දිසි ලලිත ලතාවයි. මහා හැඩි දැඩි ගල් කුලක් මත වැදී කටුමිටි තියුණු ආයුධ සඳකඩ පහනක් මතු කරයි. සමාධි බුදුරුවක් මතු කරයි. කෝමල රේඛාවන් ලතාවන් මතු කරයි. හෙළ විරුදාවලි පොතේ පිටු අතරින් මතුවුණු ඒ ගීතය ලිව්වේ අධිනීතිඥ W.A. අබේසිංහ. ගීතය නම් වූ නාද නිර්මිතය නාද රූප කාව්‍යයක් බවට පත් කරමින් සිංහල ගීතයේ නිම්වලලු පුළුල් කළ නාද රුව තනිතරුව. ගීතය ලිව්වේ ප්‍රේමකීර්තිද අල්විස්. Let me
රැඳෙන්නු බැරිව ඉගිලි ඉගිලි මගෙන් ඉවත ඇදිලා සැනසේ තනි තරුවේ තැනින් මම මෙහෙම මෙතැන ඉන්නවා තනිතරුවේ සම්මත පවුලක පාදුර්භූත වූවා නොවේ. උත්තම සංගීත කුලයක සෙවන ලැබුවා නොවේ. පටු දේශපාලනයෙන් නියුතු රාජරාජ මහාමාත්‍යාදීන්ගේ හුරතලෙකු වූවාද නොවේ. නිවටයින්ගේ අත්වාරුව ගැත්තන්ගේ හැරමිටිවාරුව පැතුවා නොවේ. ඈත ගම්මානයකදී මෙලොව එළිය දැක උපන් බිමෙන් තනිව දෙපා තබා නැගී සිටින්නට තරම් අසීමිත ශක්තියක් ඔබතුමන්ට තිබිනි. දහස් ගණන් රසික ජනන් ඔබේ ගී අසා ඔල්වර සඳෙද්දී අව්‍යාජව සිනාසෙන්නට තරම් නිහතමානීත්වයක් ඔබට තිබිනි. අපි ඊට ගරු කරමු. එසේ ගරු කරමින් අද චිත්‍රක්ක මෙතන නෑ. කොච්චරම් සතුටු වෙනවද කියලා මා දන්නවා. කොහේ හරි ලෝකෙක සිට චිත්‍රක්කගේ පාළුව මකල යම්තාක් දුරට ඔබතුමාව ආරක්ෂා කරන ඔබතුමා මහා තැඹක් නම් මුරගල් හතරක් තියෙනවා. ඒ තමයි ජයන්ත ලෙලුම් චාන්දනි මංජුලා. මා ආරාධනා කරනවා ඒ පින්බර දූපුතුන්ට ඔබතුමාට හරසරපු දන්නට. ඒ දූදරුවන්ගේ දූදරුවන් එනතෙක් මා මෙය කියවන්නම්. ඔබේ කටන හඬින් නැලවුණේ සැනසුනේ අප පමණක් නොවේ. රටම නැලවුණි, රටම ඉපදුනි. එනමුදු ඔබට තාත්තායයි කියන්නට ලොයෙන්ම වරම් ලැබුණේ අප සිව් දෙනාට පමණි. ඔබෙන් ජීවිතයේ ලද බව තව වරක් පසක් විය. මන්ද අප ලැබූ අප ලබන හැමදේම ඔබ බැවිනි. සිව් දරු පිරිවර මේ සම්මානය පිදුයි. ඒ දරුවන්ගේ දූ දරු පිරිවර තමයි මේ එන්නේ. සා පිරිවර වෙනුවෙන් පිදෙන හරසර සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහන් විසින් ප්‍රදානය කරනවා. සා පිරිවර සියලුම දෙනා එක්ව අප ගායන වේදියාගේ සංගීත භාවිතය තුළ අනුකූලතා සංගීත සංයෝජනයේ කැපී පෙනේ. ඇතැම් විටක ගීතයක සංගීත නිර්මාණය සඳහා පූර්ණ වාදක මණ්ඩලයක් උපයෝගී කරගන්නා එතුමන්
තවත් විටක අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් ඒ සඳහා යොදා ගනී. හාමෝනියම් වාදනයටත් ඩොලක් වාදනයටත් වික්ටර් රත්නායකයන්ගේ හඬ මුසු වූ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ මේ ගීතය එවන්නක්. ඩොලක් වාදනය හේමපාල ගාල්ලගේ, හාමෝනියම් වාදනය ජයන්ත රත්නායක, පොඩි කුමාරි හාමිය. පොඩි කුමාරි හාමියේ, එපා වලව්වට යන්න නියර පිට බලා ඉන්න. පොඩි කුමාරි හාමියේ, කාසියපා නුඹ හිනා වෙවි, ඔහෙ බලා ඉන්නවා නම්. පොඩි කුමාරි හාමියේ, එපා වලව්වට යන්න නියර පිට බලා ඉන්න. පොඩි කුමාරි හාමියේ, කාසියපා නුඹ හිනා වෙවි, ඔහෙ බලා ඉන්නවා නම්. වලව්වක කොමද කොමල කතා නුඹට ලැබුණේ, වක්කඩ කැඩුවාසේ සිනාසෙන හිනා ගඟුල මැවුනේ, නුඹේ හිනා ගඟුල මැවුනේ. පොඩි කුමාරි හාමියේ, එපා වලව්වට යන්න නියර පිට බලා ඉන්න. පොඩි කුමාරි හාමියේ, කාසියපා නුඹ හිනා වෙවි, ඔහෙ බලා ඉන්නවා. ගන්න බැරි වුණ හරිම සුවඳයි, නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට ආසයි නුඹට හොරා. මාල හතක් බැඳ පෝරුව මත හිඳ නොයන්න ගම හැරදා, නුඹ නොයන් මේ ගම හැරදා. පොඩි කුමාරි වලව්වට යන්න නියර පිට බලා ඉන්න. පොඩි කුමාරි හාමියේ, කාසියපා නුඹ හිනා වෙවි, ඔහෙ බලා ඉන්නවා නම්. පොඩි කුමාරි හාමියේ, එපා වලව්වට යන්න නියර පිට බලා ඉන්න. පොඩි කුමාරි හාමියේ, කාසියපා නුඹ හිනා වෙවි, ඔහෙ බලා ඉන්නවා නම්. කාසියපා නුඹ හිනා වෙවි, ඔහෙ බලා ඉන්නවා නම්.
කාචය පානුම හිනාවෙවි ඔය බලා ඉන්නවානම් තෙද රඳනා හද උතුරන සෝදුක කියමි හිමි පාමුල මම වැඳ වැටෙමි මයුරාසන මත වැඩ හිඳිනා කඳ සුරිඳුනි ඔද තෙද රඳනා සයකි අත්දොල සින් සොබනා සවන යොමනු කඳ සුරිනේ මුහුණු සයකි අත්දොල සින් සොබනා සවන යොමනු කඳ සුරිනේ මිනිසා මිනිසට ගරහන්නේ පියොනේ ඔහු හඳුනන්නේ මයුරාසන මත වැඩ හිඳිනා කඳ සුරිඳුනි ඔද තෙද රඳනා ශක්තිය බලපා යුක්තිය පාගා උහුමානය හදරන්දා ශක්තිය බලපා යුක්තිය පාගා උහුමානය හදරන්දා වස්තුව නිල බල තලහින්දා මිනිසා මිනිසට දෙයිනින්දා මයුරාසන මත වැඩ හිඳිනා කඳ සුරිඳුනි ඔද තෙද රඳනා හද උතුරන සෝදුක කියමි හිමි පාමුල මම වැඳ වැටෙමි මයුරාසන මත වැඩ හිඳිනා කඳ සුරිඳුනි ඔද තෙද රඳනා සතක් දුටු වෙමි මම සත් දවසක් එක විලසම් එක සිහිනක ඔබ දුටුවා සිඟන්නියකසේ සිහින සතක් දුටු වෙමි මම සත් දවසක් එක විලසම් එක සිහිනක ඔබ දුටුවා සිඟන්නියකසේ
සිංගන්නේක ඔබ මගේ පැල්පතට පැමීන ආයාචනයක් කරමින් ඔබ මගේ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින් ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා කිසිවක් දෙන්නට මට නැත තිබුණේ පිරිසිදු හදවත කිසිවක් දෙන්නට මට නැත තිබුණේ පිරිසිදු හදවත සිඟන්නේ එය ඔබ හට දුන්නා මතකයි එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත් එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත් ඒ හින්දා මටත් එලෙස පිහිටවනු මැනේ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ
නිදන හෙළබිමයි නුවන් අදන හෙළබිමයි නිවන් පුදන හෙළබිමයි ලොව හෙළිකල හෙළබිමයි නුවන් නිදන හෙළබිමයි නුවන් අදන හෙළබිමයි නිවන් පුදන හෙළබිමයි ලොව හෙළිකල හෙළබිමයි මගේ රුවන හෙළබිමයි මගේ නුවන හෙළබිමයි මගේ නිවන හෙළබිමයි මගේ රුවන හෙළබිමයි මගේ නුවන හෙළබිමයි මගේ නිවන හෙළබිමයි මිහිරෙන් පිරි හෙළබිමයි රුහිරින් බැරි හෙළබිමයි ඉසුරින් සරි හෙළබිමයි ලොව බලපෑ හෙළබිමයි මිහිරෙන් පිරි හෙළබිමයි රුහිරින් බැරි හෙළබිමයි ඉසුරින් සරි හෙළබිමයි ලොව බලපෑ හෙළබිමයි මගේ මිහිර හෙළබිමයි මගේ රුහිර හෙළබිමයි මගේ ඉසුර හෙළබිමයි මගේ මිහිර හෙළබිමයි මගේ රුහිර හෙළබිමයි මගේ ඉසුර හෙළබිමයි විරුවන් ලත් හෙළබිමයි පඬිඳුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලොව හෙබැවූ හෙළබිමයි විරුවන් ලත් හෙළබිමයි පඬිඳුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලොව හෙබැවූ හෙළබිමයි මගේ තිදස හෙළබිමයි මගේ සිරස හෙළබිමයි මගේ නිවස හෙළබිමයි මගේ තිදස හෙළබිමයි මගේ සිරස හෙළබිමයි මගේ නිවස හෙළබිමයි ඔබට පේනවා ඇති මේ මාහා සමග අද මේ සමාප්ති ප්‍රසංග මාලාවට සම්බන්ධ වෙලා ඉන්න ශිල්පී ශිල්පිනියන් කවුද කියලා. මම කොහෙත්ම කැමති වුණේ නැහැ රෝහණ වීරසිංහයන්ටත් සුනිල් එදිරිසිංහයන්ටත් එඩ්වඩ් ජයකොඩි අපේ සුමිතුරාණන්ටත් බන්දුල විජේවීරටත් ඇත්තෙන්ම ඒ අයට සමූහ ගායනයකට කතා කරනවා කියලා කියන්නේ ඒ අයගේ පෞරුෂය මං හිතන්නේ ලඝු කොට තැකීමක් කියලා. ඒ මගේ පෞද්ගලික හැඟීම. මොකද සාප්‍රසංගයේ ආරම්භයේදී දා මට මතකයි නිර්මලා රණතුංග, නිරංජලා සරෝජිනි, රෝහණ, බන්දුල, ලක්ෂ්මන්, ඒ වගේම ආනන්ද, වීරසිරි මේ සියලු දෙනා මා සමග හිටිය සහෝදරයන්. නමුත් වසර 39කට පසු මා සාප්‍රසංගය ඉදිරිපත් කරන අවස්ථාවේ ඒ අය හිටියොත් හොඳයි නේද කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මගෙන් අහනවා. මම කිව්වා මහාචාර්යතුමනි, ඔවුන් අද ඉන්න තලයේ දිහා බලලා මම කොහොමද සමූහ ගායනයකට කැඳවන්නේ ඒගොල්ලෝ කියලා.
නෑ නෑ වික්ට කියන්නකෝ. එතකොට ඒගොල්ලෝ බෑ කියයිද හා කියයිද බලන්න. ඇත්තෙම අමරදේවතුමනි, මගේ දයාබර රසික රසිකාවියනි, මම මුලින්මත් කිව්වේ මා පින්වන්තෙක් කියලා. පින්වන්තෙක් විතරක් නෙවෙයි වාසනාවන්තෙක්. ඒ නිසා මම කීවා පමණින් මේ සියලු දෙනාම එකහෙලා මට පොරොන්දු වුණා විතරක් නෙවෙයි, එක දවසකට නෙවෙයි වික්ටර් අයියේ අපි දවස් තුනේම ප්‍රසංග වලට අපි සම්බන්ධ වෙනවා සහභාගී වෙනවයි කියලා කිව්වා. ඒ නිහතමානීකමට මා අදත් ගරු කරනවා, එදත් ගරු කළා. එදා ආධුනිකයන් වශයෙන් මගේ සාප්‍රසංගයට සම්බන්ධ වෙලා අද ඔවුන් මේ සංගීත ශාස්ත්‍රයේ ඉන්න තැන් දිහා බලපුවාම මං හිතන්නේ මට දැනෙන සතුට ඔවුන් ලබන සතුටටත් වඩා වැඩි කියලා මා හිතනවා. මා සමග ඇසුරේ ඉඳලා සංගීත ශාස්ත්‍රයේ මෙවැනි උච්චස්ථානයකට ගිය ශිල්පි ශිල්පිනියන් දිහා බලලා මා කොතෙක් සතුටු වෙනවද? ඇත්තෙන්ම ඔබත් ඒ සතුට ලබනවා ඇති. මා කැමති අපි සියලු දෙනා සමගයේ සතුට බෙදාගෙන ඔවුන්ට උපහාරයක් දක්වන්නට අත්වන්සම්. සැනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගෙනිලු පුල් දැසි කඳුලල් ජීවිතේ මතු වාසනා, ජීවිතේ මතු වාසනා. ශෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගෙනිලු පුල් දැසි කඳුලල් ජීවිතේ මතු වාසනා, ජීවිතේ මතු වාසනා. වීණාවෙතත් නද ගී ගයන්නේ පැසෙනේ අද මිහිරමවා, වීණාවෙතත් නද ගී ගයන්නේ පැසෙනේ අද මිහිරමවා. රන් කේලි බඳිමින් මඟ සරසන්නේ ජීවන ගමනේ පිහිට පතා. ශෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගෙනිලු පුල් දැසි කඳුලල් ජීවිතේ මතු වාසනා, ජීවිතේ මතු වාසනා. සිහින විමානේ පැතුම් තටාකේ ආදර කුසුමන් පිපීතියේ, මා සිහින විමානේ පැතුම් තටාකේ ආදර කුසුමන් පිපීතියේ. සැනසීම හෝ වෙනසීම ඔබගේ ඔය නිල් දැසේ රැඳීතියේ. ශෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවාගෙන ඇගෙනිලු පුල් දැසි කඳුලල් ජීවිතේ මතු වාසනා, ජීවිතේ මතු වාසනා. ශෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරාගෙන ඇගෙනිලු පුල් දැසේ කඳුර ජීවිතේ මතු වාසනා ජීවිතේ මතු වාසනා දෙතොල් පෙතිලි පිපුණු හසරැල්විලේ හද තියව ගලායයි රැලි ළමින් සැලි සැලි මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ හිරු නිවි මුහුදු තෙර රාත්‍රිය එළඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා මට බලා ඉන්න බෑ ඔබේ නුවන් වෙනෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ නාගසක් දලු දමා වසන්තය එළඹිලා මඳ පවන් රැල් වැඩි සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ අහස් තල පොළෝ තල ඔබට මට පොදු වෙලා හදවතින් එක් වුණත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියෝ ළඟම තැවෙනවා සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ බැරුව සොඳුරිය අනිකෙකුනෙක් ඔබැ මුව මත ගැටෙතැයි මාහද බියවී සැලී සැලීයි සඟවාගනු මැන ඔබැරුව සොඳුරිය අනිකෙකුනෙක් ඔබැ මුව මත ගැටෙතැයි මාහද බියවී සැලී සැලී
හවන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයක ඔබ සඟවා තබනෙමි මහවන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයක ඔබ සඟවා තබනෙමි හිරු රැස් බිඳ කුදු ඔබරුව දුටු සඟ ඉරිසියාවෙන් පිරවේ මාහද සඟවා ගනුමැන ඔබැරුව සුඳුරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටේතැයි මාහද බියවී සැලී සැලියන් සඳවත ලෙස රුසිරු නොවීනි නම් දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත සුමි සඳවත ලෙස රුසිරු නොවීනි නම් දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත එනමුදු ඊයේ මට පෙන්වූරුව තව නෙත් දෙකකට හිමි විය යුතු නැත සඟවා ගනුමැන ඔබැරුව සුඳුරියේ අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටේතැයි මාහද වියවි sali sali sangwa ganu men uberu sunduri anike kunetti obe muwa mata yate tai mahadviyavi sali sali basayan hiruge avasan aurali දියඹ සිප සැනෙහි උරු කඳ ඇතුලේ නොපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ. සිනාසෙන හෙට දවසක පැතුම පබැඳුම මහාචාර්ය සුනිල් ආරිරත්න. තොටුපළ අයිනේ කවුද අත වනන්නේ? කවුද අත වනන්නේ කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ ඔල අයිනේ කවුද අත වනන්නේ කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ Thank you.
තරුවේ යුරේ වැටකි උන පඳුරේ හෙවනේ හබල බිඳීලා හබල බිඳීලා පෙරලුණු ඔරුවක සුම්බුන්නෙත දැවටේ ඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි තොටු පොළ අයිනේ කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ කවුද අත වනන්නේ වනන්නේ තුටු පොළ තරුයුවලක් ඇවිලේ ඔරු කඟ ඇතුලේ ඔරු කඟ ඇතුලේලු පුරුදු සුවඳක් දියමංකඩ විසිරේ හෙට මම හිනැහෙමි හෙට මම හිනැහෙමි තොටු පොළ අයිනේ කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ අත වනන්නේ කවුද අත වනන්නේ තොටු පොළ අයිනේ ගෞරවනීය සමුගැන්මක් ගෞරවනීය සමුගැන්මේ ගෞරවනීය ආරාධිතයා ඉදිරියේ සිටිනවා. එනිසා ගෞරවනීය ආරාධිතයාටත් ගෞරවනීය ප්‍රණාමයක් පිරිනැමෙනවා. පද්මශ්‍රී පණ්ඩිත අමරදේවේනි ඔබතුමන්ට ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන්නට. වික්‍රත්නායක ප්‍රතිභා ප්‍රණාම පරිෂදේ වෙනුවෙන් බණ්ඩාර හැලියගොඩ සොයුරා ඔබතුමාව වේදිකාවට කැඳවාගෙන ඉන්නවා. වික්ටර් රත්නායකයන් ඔබතුමා ළඟට ඇවිල්ලා කළ යුතු මේ පිදීම කාටත් පෙනෙන්නට මේ වේදිකාවට ඔබතුමාව ගෞරවයෙන් කැඳවාගෙන එමින් සිදු කරනවා.
අමරදේවයන් කතා කළත් ගීත ගානා කළා වගේනේ. මා කැමති මේ අසිරිමත් ප්‍රසංගයෙන් මම වශීකృత වෙලා මෝහණය වෙලා ඉන්නේ දැන්. ඒ නිසා මම මොනවා කියන්නද කියලා හිතන්නේ. නමුත් මා එකක් කිව යුතුයි. කොයිතරම් නිහතමානීද මේ සංගීත ශිල්පියා අපේ රත්නායකයන්. මා ගුරු තනතුර හේත බාගෙනයි කතා කළේ. මට මතක් වුණා අපි භාරතයේ සංගීතය ඉගෙන ගන්නකොට එක්තරා ගීත ඛණ්ඩයක්. ගුරු ගුණ කෛසේ ගුණ ගාවේ ගුරු නමානතෝ ගුණ නහි ආවේ. ගුරුගුණයෙන් විනා කවරනම් ගුණයක් ගායන්නද අපි? ගුරුණට ගෞරව නොකරන්නාට කිසිම ගුණයක් පිහිටන්නේ නැහැ කියලා ඒ ගීතෙන් කියන. ඉතින් ඒ අනුව බලනකොට මම වික්ටර් මගේ ගෙදරට ඇවිල්ලා මට ආරාධනය කරනකොට මම කිව්වා මම විශේෂ නාමයක් ප්‍රදානය කරනවා. ඒ තමයි සංගීත රත්න. ඉතින් මේ සංගීත රත්න ඒ රන්ස්වරය සුවහසක් රසික දන පිරිබදමින් ඔවුන්ගේ හද පිරිබදමින් තවත් දිගු කලක් විසරේවා ඒ එසේ විසුරුවන්නට ඔහුට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව සපුරා ලැබේවා කියලා මම ඉතසිතින් සෙනෙහසින් ප්‍රාර්ථනා කරනවා. මින් පසු ඔහු කියන්නේ සංගීත රත්න වික්‍රමරත්නායක. මීළඟට ගයන්නේද සංගීත රත්න වික්‍රමරත්නායකයන් සහ සාර්ධ පිරිස අමරදේවයන් පවසන විදිහටම සජ්ජන මිතුරන් පිරිස එක්ව ඔබතුමා සංගීතවත් කරපු මඩල් දුව චිත්‍රපටයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියු කොහෙද කොහෙද අපේ ලොවක් ගිය. කොහේද කොහේද අපේ ලොවක් කොහේද කොහේද අපේ රටක් මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවතැනක් අපේ ලොවක් කොහේද කොහේද අපේ රටක් මොරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවතැනක් රාජකුමාරයන් කුමාරියන් ඉන්න පළාතක් නපුරු රාසයන් රාසියන් ඉන්න කැලෑවක් උංචි සුරංගනාවන් සැඟවි ඉන්න වළාවක් අපට හිතුමතේ රජකරගෙන ඉන්න දිහාවක් අපට හිතුමතේ රජකරගෙන ඉන්න දිහාවක් කොහේද අපේ ලොවක් කොහේද කොහේද අපේ රටක් මුරකාවල් නැති
වැට කොටු පැමි නැති අපේම අපේම නවාතැන කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ මුදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ මකර කටෙන් නාග භවනට යමු එන්න යාළුවේ අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ කොහෙද කොහෙද අපේ ලොවක් කොහෙද කොහෙද අපේ රට මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැන මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැන මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම නවාතැන මේ තමයි නිහතමානී ගාන්ධර්වයෙකුගේ ප්‍රතිමූර්තිය. තේරන භාෂාවෙන් කියනවනම් අමරදේව සර් එක්ක කෝරස් කියන්න අනික් කට්ටිය ඉස්සරලා ඇස් වෙන්නේ. අද අමරදේව සර් කෝරස් කියන වේදිකාවට ඇවිල්ලා බොහෝම නිහතමානීව. ඒ නිහතමානීත්වයට මේ ජාතියේ රන්ස්වරයට අපි නැවත වලක් අත්පොළ සම්ප්‍රසාදයක් පිට. මේ සිංහල ගීත වංශ කතාව දිහා බලලා මා ඊළඟට තෝරාගත්ත ගීතය ගැන ඉතාම කෙටියෙන් යමක් කියන්න මට අවසර දෙන්න. මා ඔබ වෙනුවෙන් තෝරාගත්තේ නීතිඥ ජෝන්ඩි සිල්වා සූරීන්ගේ රත්නාවලී කියන නෘත්‍යයේ එන ගීතයක්. ඇතැම් මේ නෘත්‍ය ගීත සම්ප්‍රදාය කියලා කියනකොට අපේ ජනශ්‍රෘතියට එක්වෙච්ච අත්‍යාලංකාර ගීත විශේෂයක් හැටියට මතක් කරන්නට ඕන. මොකද හින්දුස්ථානි චිත්‍රපට ගීත අනුකරණවාදීව ගයන කාලයක ඒ වගේම ද්‍රවිඩ චිත්‍රපට ගීත අනුකරණවාදීව අපි ගයන කාලයක අපට හොඳට මතකයි එදා අමරදේවයන් සහ සුනිල් ශාන්තයන් වැනි අති දක්ෂ ශ්‍රේෂ්ඨ සංගීතවේදීන් තනි වෙලා හිටියා. ඔවුන් පමණයි ස්වතන්ත්‍ර නිර්මාණකරණයේ යෙදිලා යම කරන්නට උත්සාහ කර ශ්‍රී ලාංකික ගීතයට පෝෂණීය තත්ත්වයක් ලබා දෙන්නට. ඉතින් ඒ තනි වෙලා ඉන්න යුගයේ අපි ප්‍රවිෂ්ට වුණා කිව්වොත් මා හිතන්නේ හරි කියලා. මොකද ස්වතන්ත්‍ර නිර්මාණ කරමින් මා නම් වශයෙන්ම සඳහන් කරනවා නම් මහාචාර්ය සමත් නන්දසිරි, මර්වින් පෙරේරා, ඒ වගේම අති සරල විදිහට ප්‍රේමය ගැන කතා කරපු මිල්ටන් මල්ලවආරච්චි, මේ වාගේ ගායකයන්, ඒ වගේම අපේ නිර්මලා රණතුංග, නිරංජලා සරෝජිනි, නීලා වික්‍රමසිංහ, මා නන්දා මාලිනිය ගැන කතා කරන්නේ එතුමිය අපිටත් වඩා ප්‍රවීණයි. අන්න ඒක නිසා මේ අයගේ සම්ප්‍රාප්තියත් සමග මා හිතනවා සිංහල ගීතවංශ කතාවේ කිසියම් වෙනසක් සිද්ධ වුණා. කොහොම වුණත් මේ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා කියන ගීතය ඇහෙනකොට ඔබ දන්නවා මේක අතිශය ජනප්‍රිය නෘතගීයක් බව. ඒ වගේම දන්න වංහුන් අප කන්නසාමි රාජදූරයේ කියනකොට මම හිතන්නේ ඔබට මතක් වෙනවා නෘතගීත සම්ප්‍රදායේ මොනතරම් කර්ණරසායන තනු තිබුණාද කියලා. මා ඒක නිසා තමයි ඒ අපි වන්දනීය තත්වයෙන් සලකන ඉතාම ගරු කරන ගීත සම්ප්‍රදායක් තමයි අපේ සංස්කෘතිය හා බැඳුණු මේ නාට්‍ය කලාවත් එක්කලා ආ ගීත රැල්ල.
ඉතින් මෙවැනි පෞරාණික වටිනාකමක් තියෙන ගීත අද තරුණ පරපුරේ ඇතැම් අය අරගෙන මේවා පෝෂණය කරනවා අය කියලා මොනවද විකෘතියක් කරනවා මම නම් හිතන්නේ මේක පෝෂණය කරනවා නෙවෙයි දූෂණය කරනවායි කියලා කෙසේ වෙතත් ඒ ගැන අපි කතා නොකර ඉමු මොකද ඒ වාට පැවැත්මක් නැති හින්දා මා ඔබ වෙනුවෙන් ගයින ගීතය රත්නාවලී නෘත්‍යේන මා ළඳවත තාරපති අඳුරේලාපි කියන ගීතය තාරපති අඳුරේ ලාපි ලක්ෂණ වේ මලඳවත තාරපති අඳුරේ ලාපි ලක්ෂණ වේ ලාපි ලක්ෂණ වේ ලාපි ලක්ෂණ වේ මලඳවත තාරපති අඳුරේ ලාපි ලක්ෂණ වේ කුලිත වේය සුපුෂ්පීත පාද්මය මුකුලිත වේය සුපුෂ්පීත පාද්මය පවසන මිවුරුවේ නදසු රුංගයෝ තාමරසේ පවසන මිවුරු රම්බරි යම් රැබෝවි විලි වැඩි හැංගි ඇති මරම්බරි යම් රැබෝවි මලඳවත තාරපති අඳුරේ ලාපි ලක්ෂණ වේ මලඳවත තාරපති අඳුරේ ලාපි ලක්ෂණ වේ කුලිත වේය සුපුෂ්පීත පාද්මය මුකුලිත වේය සුපුෂ්පීත පාද්මය පවසන මිවුරුවේ නදසු රුංගයෝ තාමරසේ
පවසන මියුරු පනිසල් පනිසරිනිසල් පනිචගරි සරි සනි සනි දනි දපද පම පම ගම ගරි 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 නිසං තගමප නිසගමප ගම පනිසා පනිසගරි සනි දපම ගරිසා පවසන පවසන මියුරු එකි නගසු රුංගයෝ තාම විලි වැදි හැංගි ඇති මාරම්බරි යම් රැබෝයි විලි වැදි හැංගි ඇති මාරම්බරි යම් රැබෝයි මාලන්ද වත කාරපති අඳුරේලා ලක්ෂණවි මලඳවත තරපති අඳුරේලාපි ලක්ෂණවි ලපි ලාපි ලක්ෂණවි මලඳවත තරපති අඳුරේ ලාපි ලක්ෂණවි මලඳවත තරපති අඳුරේ ලාපි ලක්ෂණවි දවසක් ගෙනවිල්ලා අඳුර විඳින් රැයක් දවාලු ලන්තේරුම් නිවලා දිමිරයේ තිර කඩ අරුණෙහි බිඳ හැර ඉරු තව දවසක් ගෙනවිල්ලා කය නම් වූ මල පොත පෙරලා මල කිය ඊයේ සිහිපත් කළ මැන් පැතුූ පැතුම් අත්මිට මොලවාගත් දැතෙහි දසැගිල් දිග හැරලනු මැන් එහි මොනවද ඇත්තේ කිසිත් නැත කිස් බව කිය ඇත්තේ අඳුර විඳින්නට රැයක් දවාලු ලන්තේරුම් නිවලා
ඉරයේතිර කඩ අරුණෙහි බිඳ හැර හිරු තව දවසක් ගෙනවිල්ලා ගිරිහෙල් දෙරණ තලාමැද යෞවන විය පියවර තබනාසද කිස්වන හදවිත සපුරාගන්නට මිය සිවිරාමය යලි පැමිණි ඇත අරුමෙකි පැවසෙන්නේ එපමණයි පිළිසරණය වන්නේ අඳුර විඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා දිමිරයේ තිර කඩ අරුණෙහි බිඳ හැර හිරු තව දවසක් ගෙනවිල්ලා හිරු තව දවසක් ගෙනවිල්ලා හිරු තව දවසක් බින්දුමති වඩන ලද බින්දුමති ආදර පෙම්මාදර බින්දුමති පෙමා වඩන ලද බින්දුමති ඉඳ ළඟට යන්ට එපා බරියාකයි වැට ළඟට යන්ට එපා කබර ගොයායේ ඉඳ ළඟට යන්ට එපා දිය බරියාකයි වැට ළඟට යන්ට එපා කබර ගොයා එයි ගඟ ළඟට යන්ට එපා අභිමානයි පිට ගමට යන්ට එපා මාමේ තන්නේ ආදර පෙම්මාදර බින්දුමති පෙමා වඩන ලද බින්දුමති ආදර පෙම්මාදර බින්දුමති පෙමා වඩන ලද බින්දුමති කළු උක්ගස විලසා කළු කළු නම් ගියේ දර කඩලා ඉය කියලා කොයිද ගියේ කළු උක්ගස විලසා කළු කළු නම් ගියේ දර කඩලා ඉය කියලා කොයිද ගියේ බොම්මන් සමයමට ගම හොල්මන් තියේ නුඹ එක්කාමා එන්න යමනං ගියේ ආදර පෙම්මාදර බින්දුමති පෙමා වඩන ලද බින්දුමති මහාදර පෙම්මාදර බින්දුමති පෙමා වඩන ලද බින්දුමති
රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑ ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ ජය දද බණ්ඩා සිරිදුව කැන්දා ජය දද බණ්ඩා සිරිදුව කැන්දා රුපුසෙන් ඔද කෙද සින්දා හද අරවින්දා කර සිරි නන්දා හද අරවින්දා කර සිරි නන්දා පරගැති සිත ගත බින්දා පරගැති සිත ගත බින්දා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්ව තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ මොහොතේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ආචාර්ය වික්‍රමරත්නායකයන්ට සිය සුභාශිංසන හෘදයාංගම සුභාශිංසන පිරිනමන්නට එකතු වෙනවා. ඒ වගේම ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මැතිතුමන් ඒ වගේම සා ප්‍රසංගය තුළ එදිනදා රැඳී බැඳී හුන් සියලුම දෙනා මේ මොහොතේදී වික්‍රමරත්නායකයන් වෙනුවෙන් හරස්සර ප්‍රණාම බුද කරන්නට පෙළ ගැසෙන මොහොත